කරමු. එදා පුතේ අපි කතා කරා පළවෙනි පාඩම ගැන. ඒ කියන්නේ ශ්‍රීපාදයේ වැඳ වූ හැටි කොටස කතාව අපි කියෙව්වා. එතකොට ඔයාලා ගෙදරදිත් ඒක නැවත කියව ගන්න ඇති කියලා මම හිතනවා. අද පන්ති ඉවරුණාට පස්සේ මම ඔයාලට පළවෙනි පාඩම ආශ්‍රයෙන් හදපු පුංචි ප්‍රශ්න පත්‍රයක් ලැබෙන්න සලස්වනවා. මේ සයිට් එකට ඔයාලට ලැබෙනවා ඇති. එතකොට ඒ ප්‍රශ්න පත්‍රයට හැමවම ලබන සතියෙන් ඉස්සර උත්තර ලියලා තියෙන්න ඕනේ. පළවෙනි පාඩම ආශ්‍රයෙන් අපි කතා කරලා ඉවර වෙච්ච පාඩම ආශ්‍රයෙන් තමයි ප්‍රශ්න පත්‍රය හදන්නේ. පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න පත්‍රය. එතකොට පළවෙනි පාඩම කියවලා ඒකට ලෑස්ති වෙන්න ඕනේ. එකින් එක පාඩම කතා කරලා ඉවර කරලා ගියහම අපිට අන්තිම වෙද්දි සෑහෙන්න ලේසි. එහෙනම් අද පළවෙනි පාඩම ඉවර කිරීමට අදාළ ඉතුරු කොටස් ටික කතා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි පාඩම ඉවර කිරීමට අදාළ ඉතුරු කොටස් ටික කතා කරන්න. පළවෙනි පාඩමේ අර ශ්‍රීපාදයේ වන්දෝපු හැටි කතාවට පස්සේ තියෙනවා පුංචි භාෂාත්මක ඉගැන්වීම් කීපයක්. හරි, ඒ ඉගැන්වීම් කීපය ගැන කතා කරන්න තමයි හදන්නේ. අපි බලමු තව පොඩ්ඩක් අනිත් ළමයි ටික එයිද කියලා. එතකන් නුවන් වාගාව තියෙනව නේද අච්චුපත? තියෙනවා සර්. ඒකේ පොඩ දෙවෙනි පාඩම් පෙරලා ගන්න. ලපසේ සඳ විලසේ කියන එක පෙරලා ගත්තද? ඒකේ කවි ටික අපි දැන් කට්ටි එනකන් අපි ලබන සතිය කරන පාඩම මේක. නමුත් අපි මේකට පොඩ්ඩ ලෑස්ති වෙලා තියෙන දැන් පුංචි වෙලාවකුත් තියෙන හන්ද කට්ටිය එනකම් පොඩ්ඩ බලන්නත් එක්ක අපි මේ කවි ටික පොඩ්ඩක් කියවමු. මම ඔයාලට දානවා මේ පොඩි රෙකෝඩ් එක. ඒකත් එක්ක පොඩ්ඩක් කවි ටික කියව ගන්න. මේ කවි ටික මේ දෙකේ පන්ති මේ සෝරි නමේ පන්ති දෙවෙනි පාඩමේ කවි විතරක් නෙමෙයි මේක. මේක අපිට මුළු ජීවිත කාලෙම මෞසෙනෙහස කියන එක ගැන අදහස අපේ ජීවිතෙන් කවදාවත් අයින් වෙන්නේ නැති එක. පොඩි කාලේ අපි අපේ අම්මලාට කියලා අම්මලා තා අම්මා ජීවත් වෙනකන් අම්මට ඊට පස්සේ මෞදෙමාපිය වුණාම අපි කියන මේ ස්ථාන දෙකේදීම අපි ජීවිතේ මිය යන අවදි වෙනකන් අපේ ඔළුවෙන් ඈත් වෙන්නේ නැති මූලික අදහසක් තමයි මේ අම්මා ගැන මාතෘ ස්නේහය. ඒ අදහස ඔළුවේ තියෙන කම්ම අපේ හිතවල තියෙන්න ඕනි කයිපන්තියක් තමයි පුතේ මේ ලපසේ සඳ විලසේ කියන පාඩමට අදාළව තියෙන කවිපන්ති. ඉතාම මනරම් කවිපන්තියක් සහ මාතෘ සෙනෙහස ගැන කියවෙන කවිපන්තියක්. එනිසා පුතේ අපි පොඩ්ඩක් මේ කවි ටික කියවලෙමු. ලබන සතිය තමයි මම මේ පාඩම කරන්නේ. ඒකට ලෑස්ති වීමක් විදියට මේකත් එකම කියවමු බලන්න. සිය පිරිවර රට තොට හැම සිය පිරිවර රට තොට හැම වස්තුව නැති නිම්මා ඉතලෝබ හැර ඔබ සමගින් තපසට ආ අම්මා
हाथ इतने बादानुव उब बुदुवन अपदन बिनिने लप से संद विल से तव संविन्दु विम्मा इपसे बुदु किने कुन मिन रखे दई नीति यम्मा सपसे अप तन तुन्नेत वेदुवेन वाद अम्मा अपसे पिय राजुनी दानट नुदिन्ने आपे अम्मा वदा वाटा रस कीरीदी एतिकल दै विमिने अटा विदा हैर पाल वैल गिन दुन दै नितिने वटा में आप वंग गीरिय आम्मा संदिने वटा साते उलुव सैप विद निवंदा किं सुंदिने पिम्मा सूर तल की यमिं दितने कीरी बुम्मा वम्मा कांदु लैली इस इस एविदिं दई अम्मा अम्मा अपनो देख इतिं किलिसक वे विम्मा सम्मा संबुदु वेनदा निवंदा किं अम्मा सेट दाहसक रजुन मैदे इपिद सोंदे अम्मा रट दाहसक वल बैलुवत नुपसे नुदी दिम्मा कट दाहसक नैतुव कीवत नुबेगुन नैत निम्मा वट दाहसक गौ हिमये गियदो आपे अम्मा दुख वीद दास मास उसुला वेदु दैया पे अम्मा अंधुन तेलिन नीति सारसा एतिकल दै अम्मा रस पाल वैल नेला दीदी रस साकल अम्मा सतर अपावल नोई पद निवंदा किं अम्मा गसक दोडम मादे किया कह दे या पे अम्मा अहस तारुत मादे सीता विलिलु दे अम्मा मुहुदु दियत
माता सीता रस गिरी दुन अम्मा सतर अपाये नो वैटी निवंदकिं अम्मा सिय पीर हरि හරි නොවන්නේ අපි කතා කරමුද හරි සර් හරි අපි අද කතා කරන්න යන්නේ අපේ ප්‍රධාන මාතෘකාව තමයි सांप्रदायिक यदुम कियने एक අපේ ප්‍රධාන මාතෘකාව තමයි අද මේ සාම්ප්‍රදායික යෙදුම් කියන එක. ඒතකොට මොකද්ද මේ සාම්ප්‍රදායික යෙදුමක් කියන්නේ කියලා පොඩ්ඩක් විස්තර කරගෙන අපි යම් මොකද්ද මේ පාඩම කතා කරන්න. හරිද? ඒතකොට අපි එදා කතා කරා ශ්‍රීපාදයේ වැඳ වූ හැටි කතා කොටස. හරි. ඒ කතා කොටසට අදාළ පාඩමේ ඉතුරු ව්‍යාකරණ भाषा अवबोध्यटादायक सांप्रदायिक वचन सांप्रदायिक मुखगटल सांप्रदायिक आयात किसी सांप्रदायिकट
අයත් කියන ඒක තව තේරුමක් තියෙනවා තව අර්ථයක් තියෙනවා අර පරම්පරාවෙන් ආපු හරි ඒක සාම්ප්‍රදායික නැටුමක් ඒ කියන්නේ මොකද සෑහෙන්න කාලයක් පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා තියෙන ඒක සාම්ප්‍රදායික ගීයක් දැන් ජන කවි වලට එහෙම අපි කියන්නේ සාම්ප්‍රදායික ඇයි පරණ ගී සම්ප්‍රදාය පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා තියෙන සාම්ප්‍රදායික කියන වචනේ තේරුම කිසියම් සම්ප්‍රදායකට අයත් කියන එක වචනේ තේරුම අරුණාම ඒකේ තව තේරුමක් තියෙනවා මොකද්ද සාම්ප්‍රදායික නම් ඒකේ අර්ථය තමයි කාලෙන් කාලෙට පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා තියෙනවා භාෂාව ඇතුලේ පරම්පරාවෙන් පරම්පරාවට ආපු යෙදුම් කීපයක් තමයි අපි සාම්ප්‍රදායික යෙදුම් කියලා ඉගෙන ගන්න භාෂාව ඇතුලේ පරම්පරාවෙන් පරම්පරාවට ආපු යෙදුම් කීපයක් තමයි අපි සාම්ප්‍රදායික යෙදුම් කියලා ඉගෙන ගන්න මේ සාම්ප්‍රදායික යෙදුම් මොනවද ලියන්න පාවිච්චි කරන ඒවා නෙමෙයි දැන් අපි ලියලා මේ ඉගෙන ගන්නවා තමයි ඒ වුණාට සාම්ප්‍රදායික යෙදුම් සාමාන්‍ය පාවිච්චි කරන්නේ කොහෙදද අපි ලියන කොටද කතා කරන කොටද වැඩිපුර පාවිච්චි කරන්නේ කතා කරන කොට මොනවා කරන කොටද කතා කරන කොට එතකොට ඒකත් කවුරු වගේ කෙනෙක් කතා කරන කොට ටිකක් භාෂාව කාලයක් පාවිච්චි කරපු කෙනෙක් කතා කරන කොට ඒ කියන්නේ දැන් පොඩි ළමෙක් කතා කරනවට වැඩිය සාම්ප්‍රදායික යෙදුම් පාවිච්චි කරනවා තරුණ කෙනෙක් කතා කරනකොට තරුණ කෙනෙක් කතා කරනවට වඩා සාම්ප්‍රදායික යෙදුම් පාවිච්චි කරනවා වයසක කෙනෙක් කතා කරනකොට නෑ ඒකෙන් මොකද්ද කියවෙන්නේ කියවෙන දේ තමයි භාෂාව වැඩි කාලයක් පාවිච්චි කරපු අය තමයි සාම්ප්‍රදායික යෙදුම් පාවිච්චි කරන්නේ කියන්නේ භාෂාව හොඳටම පාවිච්චි කරලා භාෂාව ඇතුලේ පත්‍යම් වෙච්ච අය තමයි සාම්ප්‍රදායික යෙදුම් පාවිච්චි කරන්නේ Oh, sir.
ඒත් මේ සමාජ දැන් ඔයා මේකේ මේ හිටිකමක් මේ අයින් වෙනවා පෙන්නවනේ. සිග්නල් ගැටලුවක් තියෙනවද? ඔව් සර් මේ කට් වෙනවා ආයක තමයි. තියෙන්නේ. සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා වගේ තමයි. අපිට මේ පන්තිය සෙනසුරාදා හවසට දාගන්න පුළුවන්ද? දැන් අද මේ කොටස අපි කරමු. කරලා සෙනසුරාදා හවස 4ට වගේ දාගන්න පුළුවන් ඇයිද? නුවන්නට කොහමද? පුළුවන් නේ. උදේ පාන්දර නිසා දන්නේ මේ ගැටලු ටික තියෙන්නේ. අපි එහෙම වුණොත් රබන සතියේ දවස් සෙන්සුරාද හවස කරමු. වාට් එක දැනුවත් කරන්න. දැන්ට පොඩ්ඩක් මේක බලා ගන්නකො. එහෙනම් මම දැන් කියෙව්වේ සාම්ප්‍රදායික යෙදුමක් කියලා කියන්නේ කාලයක් භාෂාව පාවිච්චි කරන යෙදුම් විශේෂයක්. ඒකෙන් භාෂාවට ලැබෙන ලස්සන අලංකාරයක්. ඒ කියන්නේ නිකම්ම කතා කරන කෙනෙකුට වඩා සාම්ප්‍රදායික යෙදුම් මැතිව පාවිච්චි කරන කෙනෙකුගේ භාෂාව තරමක් ලස්සනයි. හරි, ඒ නිසා භාෂාව ලස්සන කරගන්න තමයි සාම්ප්‍රදායික යෙදුම් පාවිච්චි කරන්නේ. හැබැයි මේ යෙදුම් එකපාර භාෂාව ඉගෙන ගත්ත කෙනෙකුට පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. හරි, ඒක භාෂාව කාලයක් පාවිච්චි කරපු කෙනෙක් තමයි හොඳටම දන්නේ කොයි වගේ තැන්වලටද මේ සාම්ප්‍රදායික යෙදුම් ද. ආච්චි අම්ම කෙනෙක් සීය කෙනෙක් කතා කරනකොට මේ සාම්ප්‍රදායික යෙදුම් සෑහෙන්න තියෙනවා. සමහර අය කතා කරනවා අපි අහන් ඉන්න ආස ඒ යෙදුම් තියෙන නිසා. නිසා අපි කතා කරන දෙයට අමුතු ලස්සනක් එකතු වෙනවා සාම්ප්‍රදායික යෙදුම් නිසා. අද අපි කතා කරන්න යන්නේ මොනවද මේ සාම්ප්‍රදායික යෙදුම් කියලා. භාෂාවේ ඇත්තම වචන හා යෙදුම් කාලයක් පුරා ව්‍යවහාර වීම නිසා වාච්‍යාර්ථ ඉක්මවන අමුතු අර්ථ ඒවාට ආරෝපණය වේ. ඒවා සාම්ප්‍රදායික යෙදුම් වේ. හරි, එහෙනම් මං ඉස්සෙල්ලා කියපු එක තමයි ඉස්සෙල්ලා කියපු කාරණාව තමයි භාෂාව කාලයක් පාවිච්චි කරනවා. කාලයක් පුරා ව්‍යවහාර වෙනකොට මේවා එක එක අර්ථ ගන්න යෙදුම් විශේෂ බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ඉස්සරහ බලමු මොනවද මේ යෙදුම් කියලා. මේ සාම්ප්‍රදායික යෙදුම් මුඛ පරම්පරාගතව තමයි එන්නේ. ඒ කියන්නේ දැන් අපි කියනවනේ හිතන්න මෙහෙම කවුරු හරි කෙනෙක් එක දිගට කියවන කෙනෙක් ඉන්නවා නම් සමහර අය ඉන්නවනේ ඒ වගේ කතා කරන්න පටන් ගත්තාම එක දිගට කියවගෙන යනවා. හරි, මුලක් නැහැ, එක දිගට කියවන. එහෙම කියවන කෙනෙක් දැක්කහම අපි මොන වගේ කියවනවා කියලා එයාට කියන්නේ. එයාගේ කියවිල්ලට කියන නම් පාවිච්චි කරන මොනවද අපි කියන්නේ? එක දිගට ඔහේ කියවන් යනවනේ අපි මොකද කියන නමක් කියන්නේ බලන්න. නොවන්නේ ඔහේ කියවන කෙනෙකුට පටන් ගත්තාම කෙලවරක් නැහැ, නවත්තන්නේ නැහැ. එහෙම කියවනකොට අපි කියන්නේ මොනවා විදිහට කියවනවා කියලා? අපි කියනවා තොරතෝංචියක් නැතිව කියවනවා කියලා, නේද? තොරතෝංචියක් නැතිව කියවනවා කියලා. දැන් තොරතෝංචියක් කියන එකේ තේරුම මොකද්ද? තොරතෝංචියක් කියන එකට එහෙම විශේෂ තේරුමක් නැහැ. ඒ කියන්නේ ඒ වචනයේ තේරුමක් නැහැ.
හැබැයි අපි ඒක පාවිච්චි කරද්දී ඒ පාවිච්චි කරන තැන අනුව ඒකට නිකන් තේරුමක් පිටින් එනවා. හරි එහෙනම් තු දැන් තොරතෝංචියක් කියන එකට එහෙම විශේෂ අර්ථයක් නැහැ. දැන් හිතන්නකෝ බල්ලා කියලා. බල්ලා කියන වචනෙන් තේරුමක් දෙන මොකක්ද අර කකුල් අතරේ බල්ලා. හැබැයි ඒ වගේ තොරතෝංචියක් කියන එකට තේරුමක් නැහැ. හැබැයි ඒක අර කතා කරන කෙනාගේ ඇතුළට ඒක දැම්මහම ඒක දිගට කියවනවා කියන තේරුම එනවා. අන්නේ වගේ භාෂාව කාලයක් තිස්සේ පාවිච්චි කරන කෙනෙකුගෙන් පිට වෙන්න පුළුවන් මුඛ පරම්පරාගතව තමයි මේක ඉන්නේ. ඒ වගේ පද යෙදුම් වලට අපි කියනවා සාම්ප්‍රදායික යෙදුම් කියලා. සාම්ප්‍රදායික යෙදුම් මොනවද තියෙන්නේ භාෂාවේ බලන්න. ප්‍රස්සාපිරුළු, ආප්තෝපදේශ, රෝඩි සහ යුගල පද. හරි තව තියෙනවා මේ හතර තමයි ප්‍රධාන. මොනවද? ප්‍රස්සාපිරුළු, ආප්තෝපදේශ, රෝඩි හා යුගල පද. ඔකෙන් යුගල පද කියන එක නමේ පන්තියේදී ඔයාලට ඉගෙන ගන්න කියලා පොතේ නැහැ. ඒ නිසා අපි අද දවසේ පාඩමේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? ප්‍රස්තාපිරුළුයි ආප්තෝපදේශයි රෝඩි කියන්නේ මොනවද කියලා. එහෙනම් මම දැන් ඔයාලගෙන් ඇහුවොත් සිංහල භාෂාවේ තියෙන සාම්ප්‍රදායික යෙදුම් වර්ග මොනවද කියලා මොනවද දෙන්න තියෙන පිළිතුරු? ප්‍රස්තාපිරුළු, ආප්තෝපදේශ, ආප්තෝපදේශ, රෝඩි. යුගල පද. ඒකෙන් ප්‍රස්තාපිරුළු කියන්නේ මොනවද පුතේ? එහෙම අපිට එකපාර රූට් එන්නේ නැහැ සහ මේ ඔක්කොම කවලම් වෙන ගතියක් තියෙනවා නේ. ප්‍රස්තාපිරුළු ආප්තෝපදේශ හොයාගන්නේ කොහොමද? එහෙම ගැටලුවක් තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ එක එකක් වෙන වෙනම අඳුර ගන්න විදිහ ගැන සහ ප්‍රස්තාපිරුළු වල ලක්ෂණ, ආප්තෝපදේශ වල ලක්ෂණ සහ රූඩි වල ලක්ෂණ ගැන. ආයි පොඩ්ඩක් මතක් කරමු සාම්ප්‍රදායික යෙදුමක් කියන්නේ මොනවටද? භාෂාව කාලයක් තිස්සේ ව්‍යවහාර වීම නිසා භාෂාව ඇතුලේ සම්මත වෙච්ච යෙදුම් වලට සාම්ප්‍රදායික යෙදුමක් පාවිච්චි කරාම භාෂාවට වෙන්නේ මොකද්ද? භාෂාව ලස්සන වෙනවා. අපේ කතාව ලස්සන වෙනවා. ඔය වයස ගාච්චි අම්මලා සීයලා කතා කරන දේවල් අපි අහන් ඉන්න ආස සමහර විට මොනවා හන්දමද? මේ සාම්ප්‍රදායික යෙදුම් වල තියෙන විශේෂත්වය නිසාමයි. නිසා ඔන්න විදිහට භාෂාව ඇතුලේ තියෙන සාම්ප්‍රදායික යෙදුම් කියන කාණ්ඩයට අදාළව අද අපි කතා කරනවා ප්‍රධාන අනුමාතෘකා තුනක්. ඒ තමයි ප්‍රස්තාපිරළු, ආප්තෝපදේශ සහ රෝඩි කියන ඒවා. මුලින්ම බලමු අපි ප්‍රස්තාපිරළු කියන්නේ මොනවද කියලා. ප්‍රස්තාපිරළු ප්‍රස්තාපිරළු කියවපු හැටි අපිට මතක් කරන ප්‍රස්තාපිරළුලක් දෙකක් කියන්න පුළුවන්. කළුවම ආරපණ ගියා වගේ. කළුවම ආරපණ ගියා වගේ. මොකද්ද වෙන්නේ? ගමරාල කතා කරලා කළුව තමයි ගෙදර වැඩ කරන කෙනා. ගමරාල කතා කරලා කළුවට කියනවා කළුවෝ හෙට මාරපණ ගිහිල්ලා එන්නත් ඕනි කියලා. හරි. හැබැයි ගමරාල යන්න ඕනේ හේතුව කිව්වේ නැහැ. යන්න ඕනි කමක් තියනවා කියලා විතරයි කිව්වේ. උදේ නැගිටලා ගමරාල බලනවා කළුවව මොකටද? මාරපණ යවන්න තමන්ගේ අදාළ වැඩේ කරගෙන එන්න. හැබැයි බලනවා කළුව නැහැ. මුළු දවසම කළුවව හෙව්වා. හවස් වෙලා බොහොම මහන්සියෙන් කළුව එනවා ගෙදර. ගමරාල අහනවා කළු ඔබ කොහෙද ගියා? මම මාරපණ යවන්න හොය හොයා හිටි. කළුව කියලා ඇයි ඔබතුමා ඊයේ ගමරාල මට කිව්වේ මේ මාරපණ යන්න ඕනේ කියලා? ඒ නිසා මම මාරපණ ගිහිල්ලා ආවා. හරි. එතකොට ඇයි ගමරාල මාරපණ යන්න ඕනේ? මොන වැඩේද කරගෙන යන්න ඕනේ? මොනවත් නැහැ. මාරපණ යන්නත් ඕනේ කිව්ව නිසා මිනිහා මාරපණට ගිහලා අනේ පැත්තට හැරිලා ඇවිල්ලා. මොකක්ද එකින් වෙන්නේ? නිෂ්ප්‍රයෝජන වැඩක්. හරියට දිගක් පළලක් දන්නේ නැතුව කවුරු හරි කෙනෙක් වැඩ කරනවා නම් අපි ඒ කතාව උදාහරණයට අරගෙන කියනවා හරියට කළුව මාරපණ ගියා වගේ වැඩක්නේ කරලා තියෙන්නේ කියලා. කිසිම තේරුමක් නැත්තම් දිගක් පළලක් දන්නේ නැත්තම් මුල අගමැද හොයන්නේ නැතුව වැඩ කරනවා නම් අන්න ඒ වගේ වෙලාවට දැන් අපි කියන අර කතාව නිදර්ශනයට අරගෙන කළුව මාරපණ ගියා වගේ කියන.
ඔන්න වගේ තමයි ප්‍රස්ථාපිරුල් කියන්නේ කිසියම් සිද්ධියක් හෝ කිසියම් අවස්ථාවක් වැඩිපුර අවධාරණය කරන්න අපි ගන්න යෙදුම් වලට තමයි ප්‍රස්ථාපිරුල් කියලා කියන්නේ හරි එතකොට කිසියම් සිද්ධියක් ඒකට නිදර්ශනයක් විදිහට තමයි ගන්න එක හරි එතකොට නිතරම ප්‍රස්ථාපිරුලකට අදාළව බොහෝ විට තියෙනවා කතාව දැන් කළුව මාරපණ ගියා වගේ කිව්වහම කළුවා මාරපණ ගියා කියන එකට අදාළ කතාවක් තියෙනවානේ අපිට මතක් වෙනවා කළුවා මාරපණ යනවා අනිත් පැත්තට හැරලා යනවා එහෙනම් නිතරම කතාවක් තියෙනවා ඒ කතාව නිදර්ශනයට අරගෙන ඒක ආශ්‍රයෙන් හදාගත්ත යෙදුමක් තමයි නිතරම ප්‍රස්ථාපිරුලක් කියලා කියන්නේ ප්‍රස්ථාපිරුල කියන වචනේ තේරුම තමයි ණයට ඉල්ලාගද්දී ප්‍රස්තාව කියලා කියන්නේ ණයට ඉල්ලාගද්දී කියන්නේ අපි මේ ණය කාගෙන්ද ගන්නෙ අපි මේ දැන් අපි හිතමු මොනහරි එකේ කිසිම තේරුමක් නැති වැඩක් කරනවා. එතකොට අපි කියනවා කළුව මාරපණ ගියා වගේ වැඩ කරන්න එපා. එතකොට ඒ කළුව මාරපණ ගියා වගේ කියන අදහස අපි ණයට ඉල්ලගන්නේ කොහෙන්ද? අර කළුව මාරපණ ගියා වගේ කියන කතාවෙන් නේ. එහෙනම් ප්‍රස්ථාපිරුල කියන වචනේ තේරුම තමයි ණයට ඉල්ලගත්ත දේ කියන එක. ඊට පස්සේ ඓතිහාසික සිදුවීම. එහෙම නැත්නම් ජන කතාව. මෙතන මේ අන්දරේ කියන එක වැරදිලා වැටලා තියෙන්නේ පුරාවෘත්තයක් පුද්ගල චරිතයක් හෝ සමාජ සිද්ධියක් සතුන්ගේ චර්යාවක් හෝ පරිසර නිරීක්ෂණයෙන් දැක්වෙන දෙයක් ඇසුරෙන් නිපං කීමකි මොනවහරි දෙයක් ආශ්‍රය කරගෙන තමයි නිතරම ප්‍රස්ථාපිරුලක් හැදෙන්නේ හරි ඒ සිද්ධියෙන් අපි ණයට ගන්නවා කතාව අරගෙන අපිට අදාළ තැන අදාළ අවස්ථාව අවධාරණය කරන්න වැඩිපුර තේරුම් කරවන්න ඒක පාවිච්චි කරනවා අපි බලමු කතා දෙක තුනක් කියවල හරි දැන් අපි තුම ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ හිතන්නකො මොකද්ද වෙන්නේ ආණ්ඩිවරු හත් දෙනෙක් හිටියා මෙයාලා තැන් තැන් වල ගෙවල් ගාන යනවා මොනවද කරන්නද යම් යම් දේවල් ඉල්ලගෙන ජීවත් වෙන්නේ හරි එක දවසක් ඔහම තැන් තැන් වල ගෙවල් ගාන ඇවිද ඇවිද හිටපු ආණ්ඩි හත් දෙනෙක් එක්කහ වුණා අම්බලමකට අම්බලමක් කියන්නේ මොකද්ද ඉස්සර මිනිස්සු දුර ගමන් යද්දී වේස නිවා ගන්න රාත්‍රී ගත කරන්න නැවතිච්ච තැන දැන් ඔන්න ආණ්ඩි හත් දෙනා ඉන්නවා හත් දෙනෙක් එකතු වෙලා එකට යන හත් දෙනෙක් නෙවෙයි මෙයාලා තැන් තැන් වල යන අය කොහොම හරි හත් දෙනෙක් එකතු වෙලා රාත්‍රී ගත කරගෙන ඉන්න ගමන් මෙයාලා හැමෝටම බඩගිනි හැමෝම කතා වුණා මොනවා කරන්නද අපි එකතු වෙලා උයමු ආ හැමෝම ගෙවල් ගාන ගිහිල්ලා එකතු කරගත්ත හාල් තමන් ගාව තිබුණා මොකද මෙයාලා කරන්නේ වතුර මුට්ටියක් ලිබ්බේ තියලා දැන් එක්කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ ඔක්කොටම හාල් සෑහෙන්න හාල් දෙන්න එනිසා මොකද කරන්නේ කට්ටිය කතා වුණා අපි හැමෝම එක එක්කෙනා හාල් පොඩ පොඩ දාලා බත් කමු කියලා හරි ඊට පස්සේ එමු නැත්නම් කැඳ බොමු කියලා එහෙම කතා වෙලා වුණා ආණ්ඩි හත් දෙනා පෙලක් හැදිලා පොලිමට හැදිලා එක එක්කෙනා ගිහිල්ලා තමන්ගේ මල්ලට අත දාලා මල්ලෙන් මුට්ටියට හාල් ටික ටික දාන පළවෙනියට අනේක කෙනා කල්පනා කරනවා මේ හාල් ටික මේකට දාන්න එක අපරාධයි මට ගෙදර අරන් ගියොත් ඊට වැඩිය හොඳයි ඒ නිසා මම බොරුවට බෑග් එකට අත දාලා මුට්ටියට දානවා වගේ බොරුවක් කරනවා කියලා හාල් ගන්නවා වගේ පෙන්නලා හාල් දාන්න තු බොරුවට නිකන් හිස්සත විතරක් මුට්ටිය ඇතුළට දැම්ම. හාල් දැම්මේ නැහැ. එහෙම කරලා එයා පොලිමෙන් ගියා. වැඩේ කියන්නේ දෙවණියට හිටපු ආණ්ඩියත් හිතනා මොකද්ද? මේක හාල් දැම්මොත් ඒක අපරාධය අනිත් අය හාල් දානවනේ. ඒකෙන්ම කොහොම හරි වැඩේ කරගන්නවා කියලා හිතලා මිනිහ දැම්මෙත් නැහැ. බොරුවට බෑග් එක රත දානවා මුට්ටියට රත දානවා. දැම්මා වගේ පෙන්නලා විතරයි දාන්නේ. මෙතන වෙච්ච අවුල තමයි හත් දෙනාම ඔය වැඩේමයි කරේ අන්තිර මොකද උනේ හත් දෙනාම දාලා නැති නිසා කාටවත් සෑහෙන්න බත් තිබුණේ නැහැ අන්තිමට කවුද රවටුනේ අනුන් රවටන්න ගිහිල්ලා එයා ළමයි අන්න ඒ වගේ අනුන්ව රවට්ටන්න ගිහිල්ලා තමන්ම රවටෙනවා වගේ තැන්වලින් කපටිකම් කරන මිනිස්සුන්ට අනිත් පැත්තට පෙරලා ඒකේ ප්‍රතිවිපාකේ විඳින්න වෙනවා කියන අදහස දෙන්න ඕනි වුණොත් අපි පාවිච්චි කරනවා කෙලිම මොකද්ද ආණ්ඩිය හත් දෙනාගේ කැඳ හැලිය වගේ කියලා
අන්න ඒ වගේ අදාළ සිද්ධියක් ආවහම ඒකට ගැළපෙන විදිහට වෙනත් සිදුවීමක ප්‍රකාශනයක් ගන්න එක තමයි ප්‍රස්තාව පිරළු වලදී කරන්නේ. ඒක ඓතිහාසික සිදුවීමක් වෙන්න පුළුවන් සමහර ලාවට. දැන් හිතන්නකෝ අපි කියනවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා නේ. මොකක්ද ඒකේ තේරුම? ඉඟුරු කියන එකට ඉඟුරු කියන එක හොඳයි මිරිස් වලට වඩා. හැබැයි ඉඟුරු හොඳ නැහැ කියලා ඉඟුරු ටික දීලා අපි ගන්න ඊට වැඩිය නරක දෙයක් නා. කියන්නේ හොඳ දෙයක් නැති කරගෙන නරක දෙයක් ගන්නවා නම් ඒ වගේ තැන්වලදී අපි කියනවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. ඒ කියන්නේ මොකද්ද උනේ? පෘතුගීසීන්ව පන්නන්න උඩරට රාජධානී රජවරු ලන්දේසීන්ගේ උදව් ගත්තා. හරි. පෘතුගීසීන්ව පන්නන්න ලන්දේසීන්ගේ උදව් ගත්තාම මොකද උනේ? අන්තිමට ලන්දේසීන් පෘතුගීසීන්ට වඩා උල් වුණා. එනිසා ඒ ඓතිහාසික සිදුවීම වාද කරගෙන අදරත් අපි කියනවා ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක් කියලා. ඉතින් ඒ සිදුවීමත් එක්ක මේ කතාව බද්දයි. සමහර වෙලාවට ප්‍රස්තාපිරුලක් හැදෙන්නේ එහෙම ඓතිහාසික සිදුවීමක් ආශ්‍රය කරගෙන වෙන්න පුළුවන්. දැන් කළුව මාරපණ ගියා කියන එක පුද්ගල චරිතයක් ආශ්‍රය කරගෙනනේ. කළුව කියන පුද්ගල චරිතය ආශ්‍රය කරගෙන. සතුන්ගේ චර්යාවක් ආශ්‍රයෙන් කියලා කියන්නේ උණපුරුක දැම්මත් බලු අරගේ ඇදාරින්න බෑ කියලා කියනවනේ. උණපුරුක කියන්නේ දිග එකක් ස්ථිරව කියන්නේ ඍජුව තියෙන එක. ඒකට දාලා තිබ්බත් බල්ලගේ වලිගේ ඇදාරින්න බෑ. එහෙනම් ඒ සතෙක්ගේ චර්යාව ආශ්‍රයෙන් තමයි ඒ ප්‍රස්තාපිරුල හදාගෙන ඉන්නේ. ඔන්න ඔය විදිහට එක එක තැන් වලින් අරගෙන තමයි ප්‍රස්තාපිරුළු හදාගන්නේ. පැහැදිලිද? ප්‍රස්තාපිරුළු කියන වචනේ නමතේ නමේ තියෙන වචනේ තේරුම තමයි ණයට ඉල්ලගත්ත දේ කියන එක. ප්‍රස්තාපිරුළු හැදෙන්නේ මොන ආශ්‍රයෙන්ද? ඓතිහාසික සිදුවීම්, ජනකතා, පුරාවෘත්ත, පුද්ගල චරිත, සමාජ සිද්ධි, චතුන්ගේ චර්යා හෝ පරිසර නිරීක්ෂණ කියන ඒවා ආශ්‍රයෙන් හදාගත්ත කියවණක් තමයි ප්‍රස්තාපිරුළක් කියලා කියන්නේ. ඒකට නිතරම තේරුමක් තියෙනවා. හරි. ඒ අදාළ ප්‍රස්තාපිරුළ කිව්වහම ඒකට අදාළ කතාවක් තේරුමක් තියෙනවා. මොනවද ප්‍රස්තාපිරුළ වල මූලික ලක්ෂණ? එහෙනම් මේක වැදගත්. මෙන්න මේක ප්‍රස්තාපිරුළක්, මේක රෝඩියක්, මේක යුගලපදයක්, මේක ආප්තෝපදේශයක් කියලා හඳුනගන්න තිබ්බොත් අපිට කිසියම් තැනකදී ප්‍රස්තාපිරුළු හඳුනගන්න ලේසි ක්‍රම කීපයක් තියෙනවා. ඒක එකක් තමයි ප්‍රස්තාපිරුළ වල අගට බොහෝ විට තියෙනවා වගේ ලූ සේ මෙන් වගේ නිපාතයක්. එහෙම නැත්නම් ද නිපාතයේ තියෙන තැනුත් තියෙනවා. බොහෝ විට තියෙන්නේ මොකද්ද? වගේ ලූ සේ මෙන් වගේ නිපාත. ඒකක් අගට තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒක බොහෝ විට ප්‍රස්තාපිරුළක්. ඊළඟ තමයි කතන්දරයක් හා සම්බන්ධ වීම. නිතරම ප්‍රස්තාපිරුළ බොහෝ විට කතාවක් එක්ක සම්බන්ධයි. ඒකට අදාළ කතාවක් තියෙනවා. අබර සිල් ගත්තා වගේ. අබර කොහොමද සිල් ගන්න ගියේ? ගිහිල්ලා මේ හාමුදුරුවෝ කියන එකට සාධුකියේ කී අබර හිටියා. හරි. ඒ වගේ තේරුමක් නැතිව මෙලෝ හසරක් ගන්න නැතුව වැඩ කරනකොට අපි කියන අබර සිල් ගත්තා වගේ කියලා. එතකොට ඒ ප්‍රස්තාපිරුළ අබර කියන පුද්ගලයා සිල් ගැනීම කියන කතාවත් එක්ක සම්බන්ධ. ඔන්න ඔය ලක්ෂණ දෙක තමයි ප්‍රස්තාපිරුළු දින මූලික ලක්ෂණ දෙක. මොනවද දෙක? එකක් වගේ ලූ සේ මෙන් කියන නිපාතයක් අගට තියෙනවා බොහෝ විට. අනිත් එක තමයි හැමනිතරම වගේ කතාවක් එක්ක සම්බන්ධයි. හරි. ඔන්න ඔය ලක්ෂණ දෙක මතක තියාගන්න. බලන්න උදාහරණ ටික. අන්දරේ සීනි කෑවා වගේ. වදින්න ගියද අන්දරේ සීනි කාවු සිද්ධිය දනවන නේද? හැමදෑම රජගෙදර මාලිගාවේ ඉස්සරහා සීනි පැදුරක් එහෙම එලලා තියෙනවා. ඒතර අන්දරේ දන්නවා මේ තියෙන්නේ සීනි කියලා. හැබැයි මේ මොනවද තියෙන්නේ කියලා ඇහුවාම මාලිගාවේ කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ පස් කියලා. අන්දරේට ඕනේ වුණා මේකේ තිබ්බ සීනි ටික කොහොම හරි කන්න. අන්දරේ මොකද කරන්නේ? පුතාට කියනවා, පුතේ උඹ දවල් වෙලා මේ අම්මා මැරුණා කියලා කියාගෙන වරෙන් මාලිගාවට කියලා.
අන්දරේ ඉන්න මාලිගාවේ සීන පෙදුරු කිට්ටුව එළිය ඉන්නකොට පුතා කෑ ගහගෙන එනවා අන්දරේ දුන්න පණිවිඩය අරගෙන. අන්දරේ මොකද කරන්නේ? ආ එහෙනම් පුතේ උඹේ කටෙත් දැන් පස් මගේ කටෙත් පස් කියලා ඒ මාලිගාවේ කට්ටිය කිව්වනේ මේකේ තියෙන්නේ පස් කියලා. දෙන්නත් එක්ක පැදුරි පෙරලි පෙරලි පස් කෑවා. ඇත්තටම කෑවනා. සී. හරි. ඒක තමන්ව රවට්ටන්න කරපු දේය පෙරලා ඔවුන්ව රැවටීම සඳහා පාවිච්චි කරන එක ස්ථානෝචිත ප්‍රඥා පාවිච්චි කරලා රැවටීම සඳහා කරපු දේ පෙරලා අනිත් අයව රවටන්න පාවිච්චි කරනකොට අපි කියනවා හරියට ඒක යන්දරේ සීනකෑ වගේ වැඩක් කියලා. හරි. ඔන්න ඔය විදිහට බලන්න. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙනවා. කාටට උදව්වක් කරන්න ගියාම ඒ උදව්වක් කරන්න ගියපු එක තමන්ගේ කඩ කඩාපාත් වුණොත් වදින්න ගිය දේවාලේ ඉහේ කඩනවා. දීගිරට බලල්ලු සාක්කිලු. හරි. ඒ කියන්නේ වැරදි කරනකොට ඒ වැරදි වලට ඉන්න හැමෝම උදව් වෙනවා සාක්කි දෙන්න. අතු කඩා මොරක මෙතන ඔත්තු කියලා තියෙන්නේ අතු වෙන්න ඕනේ. අතු කඩා මොර කන්නාසි. කියන්නේ මොර ගෙඩි ඉතාලම පොඩි. මොර ගෙඩි කඩනකොට මොර ගෙඩි ගන්න ඕන අතු ටික කඩන්න ඕනේ. නැත්නම් අගුතු අගිසි තියෙන මොර ගෙඩි ටික කන්න බෑ. අත්ත කඩලා තමයි චූටි මොර ගෙඩියක් ගන්න වෙන්නේ. එතකොට චූටි මොරගෙඩිය ගණ්ඩ අර අච්චර වටින අතු කඩලා දාන්න එන සුළු දෙයක් ගණ්ඩ ලොකු දෙයක් වීදම් කරනවා නම් අපි වගේ වෙලාවට කියනවා අතු කඩා මොර කන්නාසේ කියලා. අලි මදිවට හරක් තියෙන කරදර මදිවට තව එකක් ආවොත් ඔන්න අපි කියන අලි මදිවට හරක්. ඌරු කවද්ද කහ කෑ. ඒ කියන්නේ මොකද? ඌර කියන්නේ පහත් සතෙක් කියලා අපි සලකන්නේ සාමාන්‍ය. පහත් එකව උසස් නැහ කහ කියලා කියන්නේ උසස් දෙයක් පිරිසිදු දෙයක්. ඌර කවදාවත් පිරිසිදු දේවල් කන්නේ නැහැ. ඒ කියන්නේ පහත් මිනිස්සු කවදාවත් උසස් දේවල් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක තමයි අදහස. ඔය විදිහට ලබු ගෙඩියේ කංකාරිය වගේ ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ අබරා සිල් ගත්තා වගේ පරංගියා කෝට්ටේ ගියා වගේ ගල මොදලන් අබරණ කහ මක් වේද පයබර වායට පිටිකර බෙහෙත් බැන්දාසේ ගුණබුරුකේ දැමත් බලුගේ බලු වලිගේ ඇඳ නෑරේ. ඔන්න ඔය විදිහට ප්‍රස්තාපිරුළු සමූහයක් සිංහල භාෂාවේ තිනවා. මමවට අද ඒ වගේ ප්‍රස්තාපිරුළු කීපයක් ලියා ගන්න දෙනවා. මේ ටික පොඩ්ඩක් දැනට බලා ගන්න. හරි. එහෙනම් මොකක් හරි ප්‍රකාශනයක් දැක්ක හැටිය ඒක ප්‍රස්තාපිරුළුක් කියලා අඳුන ගන්න අපිට තියෙන ලේසිම ක්‍රම මොනවද? අගට තියෙනවා වගේ මෙන් සේ වැනි බඳු නිපාතයක්. ඊට පස්සේ ඒ සෑම එකටම අදාළව බොහෝ විට හැම කතාවටම නැහැ සමහර බොහෝ කතාවලට බොහෝ ප්‍රස්තාපිරුළු වලට කතාවක් සම්බන්ධ වෙනවා. එනිසා කතාව සම්බන්ධ වීම සහ අර අගට තියෙන වගේ සේ මෙන් වැනි වගේ නිපාත දැක්ක හැටිය අපිට පුළුවන් මේක ප්‍රස්තාපිරුළක් කියලා අඳුරගන්න. ඕක තමයි ප්‍රස්තාපිරුළු වලට අදාළ මූලික කතාව. හරි. එතකොට මේ ප්‍රස්තාපිරුළු දැන් අපි හිතමු සිංහල භාෂාවේ මේ වගේ ප්‍රස්තාපිරුළක් කවුරේ පාවිච්චි කරනවා නම් එයා මේ කතාව දැනන් ඉන්න ඕනේ නේ. ප්‍රස්තාපිරුළු තේරුම දැනන් ඉන්න ඕනේ. ඒක කියන තැනට ගැලපෙන්න ඕනේ. ඒ කතාව දැනගෙන ඉන්නත් ඕනේ ප්‍රස්තාපිරුළුට අදාළ. මොකද ඒ කතාවයි දැන් වෙන සිද්ධියයි සමාන වෙන නිසා. ඒ නිසා මේවා පාවිච්චි කරන්නේ බොහෝ විට භාෂාව හොඳට දන්න අය. අපි මේ පන්තියේදී මේක ඉගෙන ගන්න ඇයි? එකක් අපි මේවා ඉගෙන ගන්න ඕන නිසා භාෂා සාම්ප්‍රදායික යෙදුම අනිත් එක තමයි. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ව්‍යාකරණ ප්‍රශ්නේ අනිවාර්යෙන් අහන එකක් තමයි ප්‍රස්තාපිරුළු ආශ්‍රයෙන් පුංචි ප්‍රශ්නයක් හෝ දෙකක්. ඒ නිසා අපි මේක දැන් ඉඳලා පුංචි පොතක් අරගෙන ප්‍රස්තාපිරුළු එකතු කරන්න පටන් ගන්න ඕනේ තේරුමත් එක්ක. ඒ නිසා මේ නුවන්යා අද ඉඳලා මාරි පරණ පොතක පිටු ටිකක් ඉතුරු වෙච්ච පොතක වුණත් කමන්නේ පුංචි පොතක් අරගෙන ප්‍රස්තාපිරුළු එකතු කරන්න පටන් ගන්න ඕන. හරි. එතකොට සෑම ප්‍රස්තාපිරුළකම තේරුම ලියා ගන්නත් ඕන. ඒක ලොකු වාසියක් වෙන අපිට කොහෙදද? සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේදී. පැහැදිලිද?
ඊට පස්සේ අපි යම් රූඩි ගැන ඉගෙන ගන්න. මොනවා ගැනද? රූඩි ගැන ඉගෙන ගන්න. මොකක්ද රූඩියක් කියලා කියන්නේ සහ ඒක ප්‍රස්ථාපිරළු වලින් වෙනස් වෙන්නේ කොහොමද? මූලිකවම කිව්වොත් රූඩියක් කියලා කියන්නේ තේරුමක් තියෙන එකක් නෙවෙයි. දැන් අපි හිතන්නකෝ මෙහෙම ප්‍රස්තාව පිරුලේ සෑම වචනයකම තේරුමක් තිබ්බනේ. දැන් කළුවා මාරපණ ගියා වගේ කිව්වහම අපි දන්නවා කළුවා කියන එකට තේරුමක් තියෙනවා, මාරපණ ගියා කියන එකට තේරුමක් තියෙනවා. ඒකත් එක්ක අපේ ඔළුවේ මැවෙන කතාවක් තියෙනවා. හැබැයි රූඩි වල ඒ වගේ වචනයේ තේරුමක් නැහැ කියලා කියන්නේ ඒ වචන තේරුම නෙමෙයි අපි ගන්නෙ. කළුවා මාරපණ ගියා කිව්වහම අපි ගන්නෙම මොකද? ඇත්තටම කළුවා මාරපණ ගියපු සිද්ධිය. හැබැයි රූඩි වල තියෙන විශේෂත්වය තමයි රූඩියේ එන වචනේ තේරුම නෙමෙයි අපි ගන්නෙ, වෙනත් තේරුමක්. බලමු උදාහරණයක්. රූඩි වලට කියන සමාන පදයක් තමයි ඉංගිවෙක්. වාචාර්ථය වෙනුවට වෙනත් අරුතක් ගන්නා යෙදුම් විශේෂයකි. වාචාර්ථය කියන්නේ මොකද්ද? ඒකේ වචන වලින් කියවෙන තේරුම. ඒකේ වචන වලින් කියවෙන තේරුම. දැන් ආණ්ඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ කිව්වහම ආණ්ඩි හත් දෙනා කියන්නේ කාටද? අර තැන් තැන් වල ඇවිද ඇවිද යන ආණ්ඩින්ට. කැඳහැලිය කියන්නේ මොකද්ද? කැඳ හදන්න ගන්න භාජනය. ඒතර ඒ වචන වලට තේරුමක් තියෙනවානේ. රූඩි වල තියෙන විශේෂත්වය තමයි, එහෙම නැත්නම් ඉංගිවැකි වල තියෙන විශේෂත්වය තමයි ඒකේ වචනවල තේරුම නෙමෙයි ගන්න, වෙනත් තේරුමක්. වචනවල තේරුම ගන්න. බලන්න මේක ඔන්න උදාහරණයක් තියෙනවා. අවුරුදු උළෙලේ පැවති කඹ ඇදීමේ තරඟයෙන් අපි ජයගතිමු. දැන් මෙතන කඹ ඇදීමේ තරඟය කියන්නේ මොකක්ද? නොවන්න දැකලා තියෙනවද කඹ ඇදීම තරඟ? ඔව් සර්. ඔව්, දෙපිරිසක් දෙපැත්තේ ඉඳගෙන මැද කඹේ මොහක් කර ලකුණක් සලකුණු කරලා ඒ තමන්ගේ කලාපයට අනිත් අයගේ කලාපයව ඇද ගන්න එක තමයි කරන්නේ නේ කඹ ඇදීමේ තරඟේ. එතකොට වැඩිපුර ජවය, වැඩිපුර ශක්තිය තියෙන කණ්ඩායම තමයි දිනන්නේ. දෙවෙනි වාක්‍ය බලන්න. දෙපිරිස අතර වූ කඹ ඇදීම නිසා මාර්ගයේ අලුත් වැඩියාව ඇන හිට ඇත. දැන් උඩ පෙළියේ කඹ ඇදීම කියන එකේ තේරුම ඇත්තටම කඹයක් අරගෙන දෙපැත්තෙන් දෙපිරිසක් අදින එක. යට පෙළියේ කඹ ඇදීම කියන එකේ තේරුම මොකක්ද? පාර දෙපැත්තේ කට්ටි දෙකක් ඉන්නවා. එයාලා මැද කඹයක් තියාගෙන දෙපැත්තට අදින නිසා මාර්ගයේ අලුත් වැඩියාව කරන්න බෑ කියන එකද? නෑ. ඒක තේරුම මොකක්ද එහෙනම්? ඒකේ තේරුම තමයි, ඒ කියන්නේ දෙපිරිසක් එක ප්‍රතිපත්තියක නැතිව දෙපැත්තට අදිනකොට, අර කඹ අදින කඹය අදිනව නෙමෙයි, මේක කරන්න ඕනි කියලා පිරිසක් කියනවා, තව පිරිසක් කරන්න ඕනේ නැහැ කියලා කියනවා. එතකොට කරන්න ඕනි කියන කට්ටිය කරන්න ඕනි කියන එකට වැඩ කරනවා, කරන්න ඕනේ නැහැ කියන කට්ටිය ඒකට වැඩ කරනවා. එහෙනම් දෙපැත්තට වැඩ කරනකොට මාර්ගය හැදෙන්නේ නැහැ. එහෙනම් මෙතන දෙවෙනි පේළියේ කඹ ඇදීම කියන එකේ තේරුම මොකද්ද? දෙපැත්තට අදිනවා කියන එක වැඩේ කරන්න උදව් කරන්නේ නැතු. හැබැයි පළවෙනි පේළියේ කඹ අදිනවා කියන එකේ තේරුම ඇත්තටම කඹේ අදිනවා කියන එක. එහෙනම් බලන්න මෙතනදී මේකේ තියෙන්නේ වචනයේ අර්ථයමයි කඹයක් දෙපැත්තට අදින එක. හැබැයි මේකේ තියෙන්නේ වචනයේ අර්ථය නෙමෙයි, වෙනත් තේරුමක්. කඹයක් දෙපැත්තට අදින හන්ද නෙමෙයි මාර්ගයේ අලුත් වැඩියා කරන්න බැරි. එහෙනම් මොකක් හන්දද? දෙපිරිසක් දෙපැත්තට පැති දෙකකට අදාලා අදහස් දරන නිසා. එහෙනම් බලන්න වචනේ අර්ථයේ වෙනුවට වෙනත් තේරුමක් සහිත පදයක් වෙනත් අර්ථයක් පාවිච්චි කරන එක තමයි රූඩි වලදි කරන්නේ. අනිත් ලක්ෂණය තමයි ප්‍රස්තාපිරළු තරණ. ප්‍රස්තාපිරළු අගට තිබ්බනේ වගේ මෙන් සේ වැනිද වගේවා. මේක එහෙම ඒවා නැහැ. වෙනත් අර්ථයක් තියෙන වෙනත් පදයක් හෝ පද දෙකක් ගන්නවා. ප්‍රස්තාපිරළු තරම් දීර්ඝ නැහැ. එකක් බලන්න අඳුරු ගන්න ලේසි. ප්‍රස්තාපිරළු තරම් රූඩි කියන ඒවා දීර්ඝත් නැහැ. අපි බලමු උදාහරණ කීපයක්.
කාට හරි කෙනෙකුට බනිනකොට අද නම් ගෙදර යන්න බෑ අනිවාර්යෙන් තාත්තා මාව අල්ලගෙන දෙහි කපනවා කියලා අපි කියන්නේ දෙහි කපනවා කියන්නේ දෙහි ගෙඩියක් කරන් ගිරේක තියලා කපන එකටද දෙහි කපනවා කියලා එහෙමත් කරනවා දැන් අපි කාට හරි ඔය මතුරනකොට එහෙම මොකද්ද කරන්නේ ඇත්තටම දෙහි ගෙඩියක් කරන් දෙහි කපනවා නේ ඒ වුණාට මෙතන දෙහි කපනවා කියලා කියන්නේ එහෙම දෙහි ගෙඩියක් කරන් තාත්තා අපි මොනවාරි වැරද්දක් කරලා ගියාම අම්මලා දෙහි ගෙඩියක් කරන් තියලා කපනවද එහෙම කපන්නේ නැහැ पलासा उव पलाते पाशाट ने बसनायर पलाते पाशांग स्विमिंग पूल स्विमिंग पूल है उव पलाते समहार पाशाम वैसे किया नवा बसनायर पलाते वार्शन पैतियान केलवर पुंच पलात दुपत पलाट कुडम्मे शल किल तमाइ हम ऐम गेन කුඩම්මගේ සැලකිල්ල කියලා වෙනම එකක් තියෙනවා. කුඩම්ම කියන්නේ කාටද? පුංචි අම්මටනේ. ආ එක්ක පුංචි අම්මට එහෙම නැත්නම් අම්මා ගෙන ආපු දෙවෙනි බිරිඳ. සෝරි තාත්තා ගෙන ආපු දෙවෙනි බිරිඳ. එයා අපිට හොඳට සැලකන්නේ නැහැනේ බොහෝ විට. ඒ නිසා කුඩම්මගේ සැලකිල්ල කියලා ඇත්තටම කුඩම්ම කරන සැලකිල්ලකුත් තියෙනවා. ඒ ඇරුණාම කවුරු හරි කෙනෙක් අපිට වෙනස්කම් කරනවා නම් එතනදිත් අපි ආවිච්චි කරනවා කුඩම්මගේ සැලකිල්ල කියලා වචන. එතකොට बोरवे අඹ යාළුව කියන එකේ තේරුම අඹ ගෙඩියක් වගේ යාළුවෙක් කියන එක නෙමෙයි. වචනේ තේරුම ඒක. ඒක නෙමෙයි. වෙනත් අර්ථයක් තමයි අපි ගන්න. හරි යන්තම් බේරුණොත් අන්තිම මොහොතේ බේරුණොත් අපි කියන 99 න් බේරුණා කියලා. මෙතන 99 කියලා වැරදිලා විදිහට. 99 කියන එකේ මේ නයන්න වැරදීමක්. 99 න් බේරුණා කියලා කියන අනුනාමයෙන් බේරුණා කියන්නේ මොකද්ද ඉලක්කම 99 ඒකෙන් බේරුණා කියන එකද නෑ යන්තම් අන්තිම වෙලාවේ බේරුණා කියන එතකොට ඊට පස්සේ කවුරු හරි කෙනෙක් අවනම්බු කරොත් අපි ඒකට කියනවා මේක අපේ මෝනේ දැලි ගෑවක් කියලා ඒකේ තේරුම මොකද්ද ඇත්තට මෝන ටික මෙහෙම අල්ලගෙන අර වළං වල යටිපැත්තේ තියෙන දැලි අරගෙන ගෑව කියන එකද නෑ නෑ එහෙම දැලි ගන්නත් පුළුවන් නේ ඉස්සර රඟපාන කොට එහෙම කළු පාට මෝනට ගන්න කොහොමද දැලි වෙන්නේ එහෙම දැලි ගන්න පුළුවන් ඕනේ. හැබැයි මේකේ තේරුම එහෙම දැලි ගන්න එකක් නෙවෙයි. මොකද තේරුම අවනම්බු කරනවා කියන්නේ. හරි. ඊටස් කවුරු හරි කෙනෙක් හොඳටම බය වුණාම කියන්නේ ඇඟේ ලේ වතුර වුණා. ඒකේ තේරුම මොකද ඇඟේ ලේ ඔක්කොම වතුර වෙලා මෙහෙම ගලාගෙන ගියා කියන එකද? නෑ ඒක නෙවෙයි. බය වුණා කියන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට වචනේ අර්ථය නෙමෙයි වෙනත් අර්ථයක් අරගත්ත प्रकाशन वलट अभिकीयनवांगीसी හැබැයි රූඩි වල එහෙම නැත්නම් ඉංගිවැකි වල කොහමද ඒකේ වචනේ තේරුම වෙනත් තේරුමක් වචනේ තේරුම නෙමෙයි වෙනත් තේරුමක් තමයි අපි
තේරුම විදිහට ගන්නෙ. දෙහි කපනවා කියවම ඇත්තටම මෙහෙම දෙහි ගෙඩියක් කරන් කපන එක නෙවෙයි. බනිනවා කියන එක. ඔන්න විදිහට වචනයේ වාචාර්ථය නොව වෙනත් අර්ථයක් ගන්න ප්‍රකාශන වලට අපි කියනවා රූඩී කියලා. එහෙම නැත්නම් ඉංගි වැකි කියලා. ප්‍රස්තාපිරළු ගැන හරි එහෙනම් ඉංගි වැකි ගැන හරි. අපි යන් ඊට පස්සේ ආප්තෝපදේශ ගැන ඉගෙන ගන්න. ආප්තෝපදේශ කියන වචනයම බැලුපු හැටි අපිට පේනවා. මේකේ තියෙන්නේ මොනවද? ආප්තෝපදේශ වල ඇත්තේ මොනවද? උපදේශ. ආප්තෝපදේශ කියන වචනයම තියෙනවා උපදේශ කියන වචනනේ. උපදේශ. එහෙනම් කිසියම් කෙනෙකුට දෙන උපදේශ විදියට හැදිච්ච ප්‍රකාශන වලට අපි කියනවා ආප්තෝපදේශ කියලා. ආප්ත කියලා කියන්නේ දැනුම තියෙන, ඇසූ පිරූ තැන් තියෙන, බුද්ධිමත්, වියත් කියන තේරුම. ආප්ත කියන්නේ මොකද්ද? දැනුම ඇති, ඇසූ පිරූ තැන් ඇති, වියත් කියන එක. කියන්නේ බුද්ධිමත් කියන එක. එහෙනම් ආප්ත දන උපදේශ තමයි ආප්තෝපදේශ වෙන්නේ. ආප්ත දන උපදේශ මොකද්ද? ආප්තෝපදේශ. මෙතන තියෙන අයන්නයි මේ පැත්තේ තියෙන උයන්න එකතු වෙලා තමයි ඕ වෙන්නේ, ආප්තෝපදේශ වෙන්නේ. හරි. එතකොට දැනුම තියෙන, ඇසූ පිරූ තැන් ඇති, වියත්, බුද්ධිමත් අය දෙන උපදේශවලට තමයි ආප්තෝපදේශ කියලා කියන්නේ. හරිද? මේ ආප්තෝපදේශවලත් අර ප්‍රස්තාපිරුල වල වගේ හැංගිච්ච අර්ථයක් නැහැ. හැංගිච්ච අර්ථ වෙනත් අර්ථ තිබ්බේ කාටද? රූඩි වලටනේ. ආ, දෙහි කපනවා වෙනත් තේරුමක් තියෙන්නේ නේ. ඇත්තරම දෙහි කපන එක නෙවෙයි. ආප්තෝපදේශවලත් එහෙම වෙනත් තේරුමක් නැහැ. ඒ අදාළ වචනයේ තේරුමයි තියෙන්නේ. ඒක තියෙන විශේෂම ලක්ෂණය තමයි ඒකෙන් උපදේශයක් අපිට දෙනවා. හරි. උපදේශයක් අපිට දෙනවා. නා ආප්තෝපදේශයක් අඳුරගන්න ලේසිම ක්‍රමය තමයි හොඳට බලන්න ඒකේ උපදේශයක් තියනවාද කියලා. දැන් මෙහෙම හිතන්න. කවුරු හරි ළමයෙක් ඉතාම හොඳට පුංචි කාලේ පාඩම් කරනවා, පොත්පත් කියවනවා, බොහොම සංවරව විනයගරුකව ජීවත් වෙනවා. ඒ වගේ ළමයෙක් දැකලා කවුරු හරි කෙනෙක් කියනවා මේ ළමයා කවදා හරි හොඳ තැනකට යනවා කියලා. මේ සිදුවීමට අදාළව අපිට දෙන්න පුළුවන් ආප්තෝපදේශය මොකක්ද? ඒ ළමයාගේ හැටි දැක්කම එයා කවදා හරි හොඳ තැනකට යනවා කියලා අපිට තේරෙනවා. ඒ වගේ තැනක් දැක්කහම අපිට දෙන්න පුළුවන් ආප්තෝපදේශයක් තියෙනවා. මොකක්ද? මොකක්ද ආප්තෝපදේශය? ඒ ළමයා හැදෙන විදිය දැක්කම අපිට කියන්න පුළුවන් කවදා හරි දවසක හොඳ තැනකට යනවා කියලා. හොඳට හැදෙන විදිය දැක්කම හැදෙන ගහ දෙපෙට්ටෙන් දැනේ. හරි. හැදෙන විදිය දැක්කම අපිට කියන්න පුළුවන් නම් මොකද්ද වෙන්න යන්නේ කියලා අපි කියන අය වගේ තැන්වලදී හැදෙන ගහ දෙපැත්තෙන් නෙමෙයි දෙපෙට්ටෙන් දැනේ කියලා. හැදෙන ගහ දෙපෙට්ටෙන් දැනේ කියලා. හොඳට අර දැන් තියෙන ලක්ෂණයක් අනුව අනාගතය අපි අනුමාන කරනවා. ඒක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. කොල්ලෙක් ඉන්න කෙනෙක් හිතන පොතක් පතක් බලන්නේ, පිස්සු නටනවා, අනුන්ගේ හොරකෝල් කඩනවා, දැවිලි කඩනවා කියලා. ආයෙමකෙත් දැක්කම අපි කියනවා මුන් කවදාද දවසක අනිවාර්යයෙන් හිරේකවත් ලගිනවා කියලා. ඒ වගේ තැනකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? හැදෙන ගහ හැදෙනවා නම් ඒක දෙපැත්තෙන් තේරෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. අන්න ඒ වගේ කිසියම් තැනක උපදේශයක් නැහැ. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන එකේ තියෙන මොකද්ද? උපදේශය. හොඳට හැදෙන්න ඕනි කියන එක. අන්න ඒ බඳු උපදේශ ප්‍රදානය කිරීමේ අරමුණෙන් සකස් වෙච්ච යෙදුම් විශේෂයකට තමයි අපි
ආප්තෝපදේශ කියලා කියයි. බලමු උදාහරණයක්. මේ කවිය බලාගන්න මේ පොතේ තියෙන කවිය කෙනසා පාඩම් කරගන්න ඕනේ. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනෝ බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනෝ කඩුල්ලේ තරම දැනගෙන වට බඳිනෝ තවන්ගේ තරම දැනගෙන කල්ලරිනෝ. හරි, ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනෝ කියන්නේ ඇයි? ගොඩැල්ල කොච්චරද? ගොඩැල්ල කියන්නේ කණ්ඩියනේ. කණ්ඩිය කීයද කියලා කොච්චරද කියලා දැනගෙන තමයි ලිඳ කපන්න ඕනේ. කණ්ඩිය ගොඩාක් උස වුණාට කණ්ඩියක් උඩ ලින් හිටින්නේ නැහනේ, පොළොව මට්ටමට එන්නේ. කණ්ඩිය දෙවන්න දැනගෙන තමයි ලිඳ හරන්න ඕනේ, නැත්නම් ඒක තේරුම් ගන්න නැහැ. කොච්චර ලොකු උස කණ්ඩියක් හැරුවට ලිඳක් හම්බෙන්නේ නැහැ. බොරැල්ලේ ධර්ම දැනගෙන උඩ පනින්න. බොරැල්ල කියන්නේ කොහෙද? මේ අර මරදාන බොරැල්ලද? නෑ නෑ, බොරළු පස. බොරළු කියන එක දැනගෙන උඩ වයින්න පුළුවන් හොඳ බොරැල්ල කියන බොරළු සහිත පස්සේ උඩ පනින්න අමාරු. ඒක මොකක්ද කියලා දැනගෙන තමයි උඩ පනින්න. කඩුල්ලේ ධර්ම දැනගෙන වට බඳිනු. කඩුල්ල කොච්චරද? يعني අපේ ගේට්ටුව කියලා හිතන්න. ගේට්ටුවේ ප්‍රමාණය ගැන අදහසක් ඇතුව තමයි වැට බඳින්න ඕනේ. තමන්ගේ ධර්ම දැනගෙන කල්ලරිනු. තමන්ට මොනවද කරන්න පුළුවන් කියන එක දැනගෙන තමයි කාලය ගත කරන්න ඕනේ. මේක වැදගත් කවියක් පාඩම් කරගන්න. ගොඩැල්ලේ ධර්ම දැනගෙන ලිඳ කපනු. බොරැල්ලේ ධර්ම දැනගෙන උඩ පනිනු. කඩුල්ලේ ධර්ම දැනගෙන වට බඳිනු. තමන්ගේ ධර්ම දැනගෙන කල්ලරිනෝ. දැන් මේ හැම එකේම තියෙන මොනවද? උපදේශය. ඊට පස්සේ බලන්න. තමා හිසට තමා අතමය සෙවණැල්ල. මොකද්ද මේකේ තේරුම? මේ තේරුම තමයි අපි දන්නවා අපිට මොනවා කරන්න ගියත් කොයි අමාරු තැනකදී ජීවිතේ අමාරු තැන් එනවනේ අපිට. අමාරු තැන් එනවා. ඒ වගේ තැන්වලදී කවුරුත් පිහිට වෙන්න නැහැ. තමන්ට පිහිටට ඉන්නේ තමන්ම කියන එක තමයි මේ ආප්තෝපදේශයෙන් දෙන උපදේශය. තමා හිසට තමා අතමේ තෙවන්නේ. කවියම්ම වෙලාවක හරි තමන්ගේ හිසට හේවණක් වෙන්න පුළුවන් තමන්ගේ අතටමයි. ඒ කියන්නේ මොකද්ද? තමන්ට පිහිට වෙන්න පුළුවන් කවදාරි දවසක තමන්ට විතරමයි කියන එක. ඊට පස්සේ බලන්න. රජකම් කළත් කළකම් පළදේ. වැරදි කරොත් රජ කෙනෙක් වෙලා හිටියත් ඒවැය පව් ගෙවන්න වෙනවා කියන එක. රජකම් කළත් කළකම් පළදේ. ගොඩක් ඉගෙන ගන්න ළමයින්ට අපි කියන උපදේශය තමයි මොකද? උගත වනා ශිල්පයමයි මතු රැකෙනා. ඒ කියන්නේ ඉගෙන ගත්තොත් මොනවා හරි දෙයක් අනාගතේ කරගන්න පුළුවන්. ඒ නිසා අනාගතේ රැක ගැනීම සඳහා කරන්න ඕන දේ තමයි ඉගෙන ගන්න. ඒකට දෙන ආප්තෝපදේශය තමයි උගත වනා ශිල්පයමයි මතුර කෙනා. ඊට පස්සේ කිරි දියණි දෙවියත් අඟුරු සුදුවන කලෙක් නම් නැත්. ඒ කියන්නේ අඟුරු කියන ඒවා කිරි මුට්ටියක සතියක් දෙකක් නෙමෙයි මාසයක් අවුරුදු ගාණක් හරි දාලා තිබ්බත් කවදාවත් අඟුරු සුදු පාට වෙන්නේ නැහැ. ඒ කියන්නේ නරක මිනිස්සු කොයිතරම් කාලයක් හොඳ දේවල් ඇතුලේ තියලා තිබ්බත් උන් හොඳ වෙන්නේ නැහැ. උන් ඒ නරක මනුස්සයා නරක මිනිහව තමයි කියන එක තමයි අදහස. ඒක කොහෙන්ද මේ පාඩේ තියෙන්නේ? කිරි දියණි දෙවියත් අඟුරු සුදුවන කලෙක් නම් නැත් කියන. මේක තියෙන්නේ ගුත්තිල කාව්‍යයේ. ගුත්තිල කාව්‍ය කියන්නේ ගුත්තිල පඬිතුමා මෝසෙලට උදව් කරනවානේ. අනේ මට ශාස්ත්‍රය උගන්වන්න කියලා කිව්වහම එයාගේ අනුකම්පා හිතලා එයාගේ ගතේ තිබෙච්ච දුදන ගති දැකලා වුණත් උත්තර තීරණය කරන උදව් කරා. බෑ, උදව් කරාට පස්සේ මොකද වෙන්නේ? උදව් කරාට පස්සේ මෙයා රජමාලිගාවට ගිහිල්ලා ගුත්තිලගේ තැන ඉල්ලනවා. ඒ පඩිය ඉල්ලනවා. ඒ වෙලාවෙදි තමයි ගුත්තිල කල්පනා කරන්නේ කවදාවත් දුර්ජනයන්ට උදව් කරලා තේරුමක් නැහැ උන්. ඒ වගේ එයාලා හොඳ වෙන්නේ නැහැ. කිරි දියෙන දෙවියත් අඟුරු සුදුන කලෙක් හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ. අපි ඉස්සෙල්ලා කිව්වා කෙනෙක්ගේ හැසිරීම මුල් අවස්ථාවේ දකිනකොට පුළුවන් මේක මොකෙද්ද වෙන්නේ කියලා කියන්නේ. අවිගත්තෝ අවියෙන්ම නැසති. මේ දවස්වල බොහෝ කට කතා කරන එකක්. ඒකට දෙන්න පුළුවන් ආප්ත උපදේශය තමයි
අවියක් අතර ගත්තොත් එයා කවදර නැති වෙන්නේ අවියෙම කියන එක. පිරුරු කලේ දිය නොසැලේ. තාම අර්ථාන්විත ආප්තෝපදේශයක්. ඒ කියන්නේ වතුර හෙල්ලෙන් අඩු වෙච්ච කලවල වතුර සම්පූර්ණයෙන්ම පිරලා තියෙන කලේ වතුර හෙල්ලෙන්නේ නැහැ ගොජු ගොජු ගා. එහෙනම් වැඩිපුර හෙල්ලෙන්නේ. වැඩිපුර සද්දි දාන්නේ මොන අයද? හිස් තියන අය. කලේ පිරෙනවා කියලා කියන්නේ හිස්සනක් නැති වෙනවනේ. හිස්සනක් නැතුණා වතුර හෙල්ලෙන්නේ නැහැ. වතුර හෙල්ලෙන්නේ මොන කලවලද? හිස් තැන් තියෙන කලවල. කියන්නේ ඒක මිනිස්සුන්ටත් අදාළයි. එන වැඩිපුර හෙල්ලෙන්නේ වැඩිපුර සද්ද දාන්නේ වැඩිපුර කෑ ගහන්නේ හිස් තැන් තියන අය. පැහැදිලිද? නිසා ඒ වගේ තැනකදී අපිට දෙන්න පුළුවන් ආප්තෝපදේශය තමයි පිරුණු කලේ දිය නොසැලේ. හරි ඔන්න ඔය ටික තමයි පුතේ ආප්තෝපදේශ රෝඩි සහ ප්‍රස්තා පිරුළු කියන්නේ. එතකොට ප්‍රස්තා පිරුළුක තියෙන මූලික ලක්ෂණ දෙකක් කිව්වා. මොනවද? එකක් අගට තියනවා වගේ මේන්සේ වගේ නිපාතය. බඳු නිපාතය. ඊට පස්සේ ප්‍රස්සාබිරුලක් බොහෝ විට මොනවත් එක්ක සම්බන්ධයිද? කතාවක් එක්ක සම්බන්ධයි. ඒ ප්‍රස්සාබිරුලු. ඊට පස්සේ රූඩි. රූඩි නැත්තම් ඒකට කියන සමාන පදයක් තමයි ඉංගිවෙකි. අඳුරගන්න ලේසි කොහමද? ප්‍රස්සාබිරුල තරම් එකක් දිග නැහැ. අනිත් එක කියන වචනයේ තේරුම නෙවෙයි වෙනත් තේරුමක් තියෙන්නේ. වචනයේ තේරුම නෙමෙයි වෙනත් තේරුමක් තියෙන්නේ. හරි. දෙහි කපනවා ඒකම උදාහරණයට ගන්නව මතක තියාගන්න ලේසි වෙන්නේ. දෙහි කපනවා කියලා ඇත්තටම අපි දෙහි කපන සිද්ධියකුත් තියෙනවා. කාට හරි අපල එහෙම වුණාම ඒ මන්තර සූත්‍ර කියලා අපි දෙහි ගෙඩි කපනවා මේවනේ. හැබැයි කාටරි බණින කොටත් අපි කියනවා දෙහි කපනවා කියලා. ඒකේ තේරුම ඇත්තටම දෙහි ගෙඩි කපනවා කියන එක නෙමෙයි බණිනවා කියන එක. ඒතර රෝඩී එහෙම නැත්නම් ඉංග්‍රීසියෙ තියෙන විශේෂත්වය තමයි. ඒකේ තේරුම වෙනත් තේරුම. ඊට පස්සේ ආප්තෝපදේශ ආප්තෝපදේශය ආප්ත කියලා කියන්නේ බුද්ධිමතුන්ට ආප්තෝපදේශ කියලා කියන්නේ බුද්ධිමතුන් විසින් දෙන උපදේශයට එහෙනම් ආප්තෝපදේශයක් දැක්ක හැටි අඳුරන්න පුළුවන් කොහොමද ඒකේ තියෙන්නේ කිසියම් විදියක උපදේශයක් ඔන්න ඔය ටික තමයි අපේ පළවෙනි පාඩමට අදාළ සාම්ප්‍රදායික යෙදුම් කිහිපය එතකොට අපිට මේ වගේ යෙදුම් කිහිපයක් දැන් එකතු කරගන්න වෙනවා. මම මේ පාඩමට අදාළ පුංචි අභ්‍යාසයක් මේ සයිට් එකට දාන්නම්. එතකොට ඔයාලා ඒක කරන්න ලබන සතියේනට කරගෙන එන්න. ඒ අරුණහම දැන් දැනට ලියාගන්න මම ප්‍රස්තාපිරළු සහ රූඩි කිහිපයක් දෙනවා. ඒවා ටිකත් ලියාගෙන ඊට පස්සේ ප්‍රස්තාපිරළු රූඩි සහ ආප්තෝපදේශ එක පොතක එකතු කරන්න ඕන. අඩුව ගානේ 100ක් 150ක් විතර වෙන්නවත්. කියන්නේ ප්‍රස්සාපිරුළු 150ක්, රූඩි 150ක් එහෙම එකතු කරන්න ඕන. හේතුව මොකද්ද? මේ ප්‍රස්සාපිරුළු ආශ්‍රයෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්නයක් අහනවා. රූඩි ආශ්‍රයෙන්. හරි. එතකොට දැම්ම එකතු කරලා පොඩ්ඩක් මතක තියාගත්තාම තේරුමත් එක්ක අපිට සෑහෙන්න ලේසි සාමාන්‍ය පෙළ විභාගයේදී ඒකට පිළිතුරු ලියන්න. ඒ නිසා මේ පාඩමේ තියෙන රූඩි ටික බලාගත්තා දැන් ඇති කියලා නිකන් හිටියොත් අපරාධේ අපිට විභාගයේ ලකුණක් දෙකක් මගහැරෙන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාගේ. ඒ නිසා මේ පාඩමේ අභ්‍යාසය මොකද්ද? පළවෙනිම අභ්‍යාසය ඔයාලා පුංචි පොතක් හදන්න ඕනේ. මොනවා සම්බන්ධවද? ප්‍රස්තාවිරු සම්බන්ධවයි, රූඩි සම්බන්ධවයි, ආප්තෝපදේශ සම්බන්ධවයි. ලබන සතියනකොට ඒ පොතේ වැඩ පටන් අරගෙන තියෙන්න ඕනේ. මට ඒක පෙන්වන්න ඕන. හරි. ඒ පොතේ වැඩ පටන් අරන් මෙන්න දැන් මම මෙච්චර ලියලා තියනවා කියලා පෙන්වන්න ඕන. මම දැන් ප්‍රස්තාපිරුටිකුයි ආප්තෝපදේශිතේකුයි දෙන්නම්. ඒ ටික ලියා ගන්න.
මේ ඉංගිරැකි වලට අදාළ මේ අදහස් වලට අදාළ ඉංගිරැකි ටික පුතේ දන්නා විදිහට ලියන්න බලන්න මුලින්ම ලියාගන්න අදහස් ටික ඔක්කොම දිනනවා 50ක් ඒ 50ට අදාළ ඉංගිරැකි ටික අපි ඊට පස්සේ ලියමු මුලින්ම ලියාගන්න මේ 50 මේ කොටසම ලියාගන්න සාම්ප්‍රදායික යෙදුම් කියලා ලියලා රෝඩිහෙවත් ඉංගිරැකි කියලා ලියාගන්න ඊට පස්සේ ඒක තේරුම ලියාගෙන අදහස් 50 ලියාගන්න අපි ඒකට අදාළ රෝඩි ටික පස්සේ ලියමු එක්පැනේ ලියාගන්න බෑ